ආයුබෝවන් කියලා පිළිගන්නවා YT DILAA YouTube channel එකේ නේ තවත් අලුත් වීඩියෝ එකකට. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද මොබයිල් ෆෝන් එකෙන් YouTube වීඩියෝ එකක් නිවැරදිව අප්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් මෙතනදී කතා කරනවා කොහොමද රෑන්ක් වෙන වීඩියෝ අප්ලෝඩ් කරගන්නේ. ඒ වගේම ටයිටල්, ඩිස්ක්‍රිප්ෂන්, ටැග්ස්, කීවර්ඩ්ස් සහ කොහොමද වීඩියෝ එකට thumbnail එකක් දාගන්නේ කියලා. හරි එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. තාමත් ඔය අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහල තියෙන රතු පාට subscribe button එක click කරලා ඊට පස්සේ තියෙන bell icon එක click කරන්න. එතකොට අලුතින් වීඩියෝ එකක් දාපු ගාම ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. හරි ඉතින් ඔයා mobile phone එකෙන් YouTube video එකක් upload කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාටත් මෙන්න මේ YouTube සහ YouTube Studio කියන applications දෙක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ YouTube app එක නම් ඔයාගේ phone එකට එනවා. YouTube Studio app එක ඔයාගේ phone එකේ නැත්නම් ඔයා Play Store එකට ගිහිල්ලා ඒ app එක download කරගන්න. හරි මම මෙතෙන්දී YouTube app එක මේ විදිහට open කරගන්නවා. ඉතින් ඔයා මෙතෙන්දී ඔයාගේ YouTube channel එක create කරපු mail එකෙන් අනිවාර්යෙන් log වෙලා ඉන්න ඕනේ. log වෙලා ඔයා යන්න මෙතන your channel කියන option එකට. හරි ඉතින් මේ තියෙන්නේ අපි කලින් වීඩියෝ එකෙන් create කරපු channel එක. ඉතින් ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් මෙතන plus icon එකක්. අන්න එක touch කරන්න. touch කරාට පස්සේ මේ විදිහට option තුනක් බලා ගන්න පුළුවන්. ඔයා මෙතෙන්දී YouTube video එකක් upload කරන්න හදන නිසා ඔයා මෙතන දෙවෙනියට තියෙන upload a video කියන option එක touch කරන්න. touch කරාට පස්සේ ඔයාට ඔයාගේ phone එකේ gallery එක open වෙනවා. අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ video එක upload කරන්න එන්න කලින් video එක සම්පූර්ණයෙන්ම edit කරලා ඉවර කරගෙන තියෙන්න ඕනේ. ඒ විදිහට හදාගත්ත වීඩියෝ එකව මෙතනින් තෝරලා සිලෙක්ට් කරගන්න. ඉතින් මම මේ වීඩියෝ එක තමයි තෝරගන්නේ. වීඩියෝ එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට ප්‍රිවියු එකක් බලා ගන්න පුළුවන් මෙතනින් ප්ලේ කරලා අපි හදාගත්ත වීඩියෝ එකමද කියලා කන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ පහළ තියෙන next කියන බටන් එක ටච් කරන්න. හරි දැන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න ලැබෙන්නේ. හරි මෙතන පළවෙනියටම තියෙනවා ටයිටල් කියලා. මෙතෙන්දී ඔයා මතක තියාගන්න ඕනේ දෙයක් තමයි ටයිටල් එක දෙද්දී ඔයාගේ වීඩියෝ එකට අදාළ ටයිටල් එක මෙතනට දෙන්න. එහෙම නැතුව වීඩියෝ එකේ තියෙන එක දෙයක් ටයිටල් එකේ තියෙන වෙන දෙයක් වගේ දෙන්න එපා. වීඩියෝ එකට ගැළපෙන ටයිටල් එකක් අනිවාර්යෙන් දෙන්න. මම මේ විදිහට ටයිටල් එකක් ටයිප් කරගන්නම්. මෙතෙන්දී ඔයාලට channel එකේ name එක mention කරන්න අවශ්‍ය නම් ඔයා මෙතන @ ලකුණ ගහලා ඔයාගේ අදාළ channel name එක මෙතන type කරලා select කරලා මේ විදියට දෙන්න. ඉතින් මම මගේ channel name එක ගහලා මේ විදියට add කරගන්නම්. ඊට පස්සේ ඔයාලට දෙවෙනි option එක බලා ගන්න පුළුවන් add description කියලා. ඉතින් ඔයා මෙතන කලින් හදාගත්ත description එකක් තියෙනවා නම් එන්න එක add කරගන්න. ඔයා මෙතන description එකක් දෙද්දී අනිවාර්යයෙන්ම video එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් ඔයා මේ පැහැදිලි කිරීම සිංහලට වඩා ඉංග්‍රීසි වලින් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔයා වීඩියෝ එක ගැන නෝට් එක දාද්දී නිතරම වීඩියෝ එක ගැන කියවෙන විදිහට දාන්න. උදාහරණයක් ගත්තොත් අපි හිතමු ගේමින් ගැන කරනවා කියලා. ගේමින් ගැන නිතරම කියවෙන විදිහට නෝට් එක හදන්න. ඒකට හේතුව තමයි YouTube එක ඇනලයිස් කරන්නේ කීවර්ඩ්ස්. ඉතින් මෙන්න මේ කීවර්ඩ්ස් හරහා තමයි ඔයාගේ වීඩියෝ එක උඩටම අප් වෙලා එන්නේ. ඒ වගේම තවත් පුළුවන් ඔයාට සෝෂල් මීඩියා ලින්ක්ස් සහ හෑෂ්ටැග් වගේ කිහිපයක් ඇඩ් කරගන්න. ඉතින් හෑෂ්ටැග් දෙනකොට ගොඩක් දෙන්න යන්න එපා. තුනක් හෝ හතරක් තිබ්බනම් හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔයාලට පැහැදිලි නැත්නම් ඔයාලට පුළුවන් මගේ වීඩියෝ එක පහල තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක බලලා ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න. හරි ඊට පස්සේ බලා ගන්න පුළුවන් විසිබිලිටි කියලා ඔප්ෂන් එක. අන්න ඒකට එන්න. ඔයාගේ මෙතන විසිබිලිටි එක පබ්ලික් කියලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයා ප්‍රයිවට් කියන එකට ටික් එක දාන්න. ඒකට හේතුව තමයි අපිට තව ටැග්ස් ඇඩ් කරගන්න ඕනේ. ඒ වගේම thumbnail දාගන්න ඕනේ වගේ settings ගොඩක් තව හදන්න තියෙනවා. ඒ නිසා දැන් මෙතන private කියන එක දාගන්න. අපිට පුළුවන් පස්සේ public දාගන්න. හරි ඊට පස්සේ ආ මෙතනින් back වෙන්න. ඊට පස්සේ ආ මෙතන audience කියන option එක touch කරන්න. ඔයා මෙතන හැමෝටම පේන video upload කරන නිසා ඔයා මෙතන අනිවාර්යයෙන්ම දෙවෙනියට තියෙන no it's not made for kids කියන option එකට tick එක දාන්න. ඊට පස්සේ මෙතන location කියන option එක touch කරලා ඔයාට පුළුවන් අදාළ country එක search කරලා දෙන්න. ඊට පස්සේ ඔප්ෂන් එකේ තියෙනවා ඇඩ් ටු ප්ලේලිස්ට් කියලා. ඉතින් ඔයාලා පුළුවන් මේක ටච් කරලා ඔයා ප්ලේලිස්ට් එකක් හදලා තිනවනම් අන්න ඒක මෙතනින් ඇඩ් කරගන්න. ඉතින් මම මෙතන ප්ලේලිස්ට් එකක් ඇඩ් කරගන්න යන්නේ නැහැ. හරි දැන් YouTube app එක හරහා හදන්න ඕනේ settings ටික හදාගෙන අවසන්. දැන් ඔයා මෙතන පහළ තියෙන upload button එක ටච් කරන්න. ටච් කරාට පස්සේ අපිට වීඩියෝ එක මේ විදිහට upload වෙනවා බලා ගන්න පුළුවන්. හරි දැන් අපේ වීඩියෝ එක upload වෙලා අවසන්. දැන් ඔයා මෙතන YouTube app එකෙන් අයින් වෙන්න. දැන් ඔයා යන්න ඕනේ YouTube Studio app එකට. දැන් ඔයා YouTube Studio app එක open කරගන්න. ඉතින් ඔයා YouTube Studio app එක open කරගද්දී ඔයාගේ channel එකෙන්ම log වෙන්න. හරි ඉතින් මේ වගේ interface එක තමයි මේ app එකෙන් බලා ගන්න ලැබෙන්නේ.
ඔයාට පහලින් බලා ගන්න පුළුවන් කන්ටෙන්ට් කියලා. අන්න ඒකට එන්න. ඒකට ආවට පස්සේ අපි අප්ලෝඩ් කරපු වීඩියෝ එක මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන්. ඔයා මේ වීඩියෝ එක ටච් කරන්න. හරි ඊට පස්සේ ඔයා මෙතන උඩ තියෙන පෙන්සිල් අයිකන් එක උඩ ටච් කරන්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් අපි කලින් ඇඩ් කරගත්ත ඩීටේල්ස් ටික. දැන් ඔයා මෙතන පහළම තියෙන මෝ ඔප්ෂන් වලට එන්න. ඒකට ආවට පස්සේ උඩින්ම බලා ගන්න පුළුවන් ඇඩ් ටැග්ස් කියලා. ඉතින් ඔයාට පුළුවන් මෙතනින් ඔයාගේ channel එකට අදාළ ටැග්ස් ඇඩ් කරගන්න. ටැග්ස් දෙනකොට ඔයාගේ වීඩියෝ එක නිතරම සර්ච් වෙන වචන බලලා මෙතනට දෙන්න. උදාහරණයක් විදියට මම අප්ලෝඩ් කරේ ඉන්ට්‍රෝ වීඩියෝ එකක්. ඒ නිසා ඒකට අදාළ මේ වගේ ටැග්ස් ටිකක් මම දෙන්න. ඉතින් ඔයා ටැග්ස් දාද්දී අදාළ වචන ටයිප් කරලා එන්ටර් ප්‍රෙස් කරාට පස්සේ ඔයාගේ ටැග් එක මේ විදියට ඇඩ් වෙනවා. ඊළඟ ඔප්ෂන් එක බලාගන්න පුළුවන් කැටගරි කියලා. ඒක ටච් කරන්න. ඉතින් ඔයා මෙතන ඔයාගේ වීඩියෝ එකට අදාළ කැටගරි එක මෙතනින් සිලෙක්ට් කරලා දෙන්න. මේක ටෙක් වලට අදාළ ඉන්ට්‍රෝ එක නිසා මම මෙතන සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි කියන එක සිලෙක්ට් කරලා දෙන්න. හරි ඊට පස්සේ මෙතන කමෙන්ට්ස් කියන ඔප්ෂන් එකට එන්න. දැන් ඔයා මෙතන උඩම තියෙන ඇල ඕල් කමෙන්ට්ස් කියන තැන ටික් එක දාන්න. ආයි මෙතන ඇල ඕල් දෙන්න. ඊට පස්සේ ඔයාට පහලින් බලාගන්න පුළුවන් ලයිසන්ස් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් කියලා. ඒක ටච් කරන්න. මෙතෙන්දී ඔයා ක්‍රියේටිව් කොමන්ස් කියන එක දුන්නොත් ඔයාගේ වීඩියෝ එක අනෙක් කාටත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතුව ඔරිජිනල් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් ඔයා මෙතන පළවෙනියට තියෙන ස්ටෑන්ඩඩ් YouTube ලයිසන් කියන ඔප්ෂන් එක එහෙම තියන්න. මම ඒක සිලෙක්ට් කරලා මෙතනින් බැක් වෙන්න. හරි ඉතින් ඔයාට වීඩියෝ එක ඩිලීට් කරගන්න අවශ්‍ය නම් මෙතන පහල තියෙන ඩිලීට් ෆ්‍රොම් YouTube කියන එක ටච් කරලා වීඩියෝ එක YouTube එකෙන් ඩිලීට් කරගන්න පුළුවන්. දැන් ඔයා මෙතනින් බැක් වෙන්න. හරි දැන් අපි කතා කරන්නේ කොහොමද අපේ වීඩියෝ එකට thumbnail එකක් ඇඩ් කරගන්නේ කියලා. ඒකට ඔයා මෙතන උඩ තියෙන pencil icon එක උඩ ටච් කරන්න. හරි දැන් ඔයාට මේ වීඩියෝ එක හරහා auto generate වන thumbnail කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට කැමති නම් එයින් එකක් select කරලා තියන්න පුළුවන්. එහෙම නැතුව ඔයා හදාගත්ත thumbnail එකක් තියෙනවා නම් මේ විදියට custom thumbnail කියන option එක ටච් කරලා ඔයාගේ phone එකෙන් හදාගත්ත thumbnail එක තෝරලා ඇඩ් කරගන්න පුළුවන්. අද අපි අවශ්‍ය සෙටින්ස් ටික හදාගෙන ඉවරයි. කලින් වට මතක ඇති අපි වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට විසිබිලිටි එක ප්‍රයිවට් දාලා තමයි අප්ලෝඩ් කරේ. දැන් ඔයා ඔක්කොම සෙටින්ස් හදාගෙන අවසන් නිසා දැන් මෙතන විසිබිලිටි කියන ඔප්ෂන් එකට ඇවිල්ලා දැන් ඔයා මෙතනින් පබ්ලික් කියන එකට ටික් එක දාගන්න. එහෙම නැත්නම් ඔයාට ටයිම් එක ෂෙඩියුල් කරලා දෙන්න අවශ්‍ය නම් ඔයා මෙතන පහල දෙන ෂෙඩියුල් කියන ඔප්ෂන් එකට එන්න. ඇවිල්ලා ඔයාට පබ්ලිෂ් වෙන්න ඕනේ ඩේට් එකයි ටයිම් එකයි මේ විදිහට සිලෙක්ට් කරගෙන ඔයා මෙතන ඕකේ දෙන්න. ඉතින් මම මෙතන පබ්ලික් කියන ඔප්ෂන් එක මායි දාගෙන මෙතනින් බැක් වෙන්න. හරි දැන් මම මෙතන උඩ තියෙන සේව් කියන බටන් එක ටච් කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි අප්ලෝඩ් කරගත්ත වීඩියෝ එක YouTube එකට පබ්ලිෂ් වෙලා තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් අය මගෙන් අහුවා කොහොමද වීඩියෝ එකක් හරියටම අප්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් ඒකට විසඳුමක් වශයෙන් තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් කියපුවා තේරෙන්නේ කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න. ඔයාලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අනිත් අයට දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.